आईबोन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख या सीधे टीवी प्रधान प्रवृत्ति विकास या आरंभ वाले ममुदेश निड में गेदर है प्रथम इन अवधाने स्पुत सिरस्थल में था मेरठ तीसवेंनी कोविड मारने या मोदरीन वाइस और दु विषय तुन कतारुने बंडर गमदी निवसेदी मियगिया विषय एक हैवरिदी थारुनी एकटात कोविड दैस सेक पीसीआर परीक्षण प्रतिपाल ताऊ मन है कोविड आसादने वी रोहल गतकल रोगीन पीसीआर परीक्षण नौकर दिन दा हातर कीन निवेश्यत यवीमट तीरने कला वसंगत रोग विद्यांशे प्रधानी विशेषज्ञ वैद्य सुदत्त समरवीर कियाई मेम तीरने इता भयानकाई एक्सत जातिक पक्षेन विशेष निवेदनय वेलिकड बंधनागारेट अमतरव बोगंबर रेंदवियन हातकटत कोरोना आसादने वेई निवसे निरोधायने वनवा नम ओब कलयुत्ते कुमक्द සෞඛ්‍යංශ උපදේශ අනුව බස් රථ ධාවනය කිරීමට සිදුව හොත් ගාස්තු සංශෝධනයක් රාජ්‍ය ඇමති දිලුම් කියයි රට ගැන හිතලයි අපි ආණ්ඩුවේ අඩුපාඩු පෙන්නලා දෙන්නේ සජිත් කියයි ආණ්ඩුවේ අඩුපාඩු පෙන්නලා දෙන්න පුළුවන් විපක්ෂයක් අද නැහැ රෝහිතගෙන් පිළිතුරු අමරිකානු ජනපතිවරණයේ ඡන්දය ගණන් කිරීම තව දුරටත් ජෝ බයිඩන්ගෙන් ආදර්ශමත් ප්‍රකාශයක් ප්‍රථම අවධානය දේශීය පුවත් වෙත බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකුට කොරෝනා වෛරස් ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ දින හඳුනාගත් කොවිඩ් ආසාදිතින් අතර පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ලෙස හැඳින්වෙන සහරම් හෂින්ගේ බිරිඳ දවන බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අනුව වැලිකඩ සහ බෝගම්බර බන්ධනාගාරවලින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව මේ වන විට 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙතර මෙරට 30 කොවිඩ් මරණය කොළඹ 15 මෝදර ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ වාර්තා වුණා. මෙලෙස මිය ගියේ 23 හැවිරිදි තරුණේ. COVID-19 වෛරසයේ හේතුවෙන් සිදු වූ මෙරට 30 කොරෝනා මරණය ඊයේ රාත්‍රියේ වාර්තා වුණා. ඔහු පසුගිය පස්වරදා මියගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. මෙලෙස මියගොස් ඇත්තේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිටි කොළඹ 15 මෝදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්. දේවඩියා රෝගයේ සංකූලතා සමග ඇති වූ කොරෝනා ආසාදන තත්ත්වයේ හේතුවෙන් මෙම මරණය සිදු වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පෙරණි බෝගම්පර බන්ධනාගාරයේ පිරිමි රැඳවියන් 7 දිනකට කොරෝනා වෛරසයේ ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර පාලන කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා කියා සිටියේ ආසාදිත රැඳවියන් 7 දෙනාම වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බවයි. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඩකඩ සීමිත වීමත් සමග එහි රැඳවියන් පෙරණි බෝගම්පර බන්ධනාගාරයේ වෙත මාරු කර යවා තිබෙනවා. එලෙස යව රැඳවියන් පිරිසකටයි මෙලෙස කොරෝනා වෛරසයේ ආසාදනය වී ඇත්තේ. මෙතර වැලිකඩ බන්ධනාගාරයේ ආසාදිතින් 23 දෙනෙකුද ඊයේ දින තහවුරු වුණා. ඒ අතර කාන්තා රැඳවියන් 22 දෙනෙකු සහ එක් රැඳවියෙකු වූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එම කාන්තා රැඳවියන් 22 දෙනා අතර පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමුලකරු ලෙස සැලකෙන සහරන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියාද සිටින බවට තොරතුරු වාර්තා වුණා. ඇය ඇතුළු කොවිඩ් රෝගීන් 28 දෙනෙකු පොළොන්නරුව වැලිකන්ද රෝහලට රැගෙන ආ බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව මේ වන විට වැලිකඩ බන්ධනාගාරයෙන් සහ පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් COVID-19 ආසාදිත පුද්ගලයන් 39 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මෙලෙස බන්ධනාගාර තුලින් COVID-19 ආසාදිත පුද්ගලයන් වාර්තා වීමත් සමග බන්ධනාගාර පාලන අධිකාරිය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අප බන්ධනාගාර පාලන කොමසාරිස් වරයාගෙන් විමසීමක් සිදු කළා. එහිදී ඒ මහතා ප්‍රකාශ කළේ රැඳවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව ගත යුතු උපරිම සෞඛ්‍ය සහ ආරක්ෂණ විධිවිධාන පිළිබඳව ඒ බන්ධනාගාර අධිකාරීවරුන් දැනුවත් කර ඇති බවයි.
कोरोना वायरसे तवत अवधानमकट लक्वी एती कोलंब वराये सेवकीन पहलोस दिनकुट मेवन विट वायरसे आसाधने वीते बेनवा वराये सेवकीन देसियासु एक दिनकुगे पीसीआर परीक्षण कटेतु पसुगिय पसुन दिन सिदु कर ऐति अतर इन पुत्कलिन 181 दिनकुट वायरसे आसाधने वी नोमेति बवट तहुरु वू बवाय श्रीलंका वराय अधिकारी सभापति जनरल दया रत्नायक महता सदहन कले तवत पुत्कलिन सिय दिनकुगे पीसीआर सैंपल वार्ता लबीमट नियमितई ඊයේ දිනේදී කොරෝනා වෛරසය අසාධනී වූ පුද්ගලයන් 400ක් මෙරටින් හඳුනා ගැනුණා. ඔවුන් සියලු දෙනාම දේශීය වහඳුනාගත් අසාධිතීන් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දින තහවුරු වූ අසාධිතීන්ගෙන් 203 දෙනෙකුම වර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එසේම කොළඹ දිස්ත්‍රික්කයෙන් අසාධිතීන් 101 දෙනෙකු වර්තා වී තිබුණා. තවන කොවිඩ් රැල්ල ලැබෙන වසර මුලදී ඇතිවිය හැකි බවට පරීක්ෂකයන් අනතුරු අගවා ඇති බවත් වසර දෙකක් ගතවන තෙක් වෛරසය සමග ජීවත් වීමට ලෝකයාට සිදුවනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කළා. කොවිඩ් එක්ක තව අවුරුදු දෙකකට වැඩිය අපිට මෙහෙම ගත කරන්න වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලෝකයේ කොවිඩ් ගැන පරීක්ෂණ පවත්වන විද්‍යාඥයෝ කියන කාරණයක් තමයි දෙවනී කොවිඩ් රැල්ලේදීවත් අපි හොයාගත්තේ නැති වුණොත් බෙහෙතක් තුන්වෙනි කොවිඩ් රැල්ලක් ලබන වසරේ මුල භාගයේදී එන්න පුළුවන්. එය දැන් තියෙන වෛරස් එකටත් වැඩිය භයානක වෙන්න පුළුවන්. තුන්වෙනි රැල්ලක් මතු වුණොත් ඒ වෛරස් එක මොන වයසේ අයට බලපානවද? එහි තියෙන ප්‍රබලතාවය මොකද්ද? ඊට පස්සේ ඇතිවිය හැකි සංකූලතා මොකද්ද කියන අපි තාම දන්නේ නැහැ. කොවිඩ් කියන්නේ ජීවිතවලට බරපතල බලපෑමක් එල්ල කරන රෝගයක්. මෙතර වෛරසය අසාධනී වූ බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව මෙවන විට 221ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බස්නාහිර පළාතේ මෙවන විට නිරෝධායනට ලක් වී ඇති පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 300ක්. එසේම බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 1385 දෙනෙකු මෙවන විට ස්වයන් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. මස්කලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයේ PCR පරීක්ෂණ වාර්තාරුව අද උදැසන වන විට COVID-19 වෛරසය අසාධනී වූ ආසාදිතින් 7 දිනක හඳුනාගත් බවත් ඒ අතර මාස 4ක් වයසැති බිලිඳෙකුද සිටින බව මස්කලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී චන්ද්‍රරාජන් මහතා පවසනවා. මස්කලිය ස්ටොක්හෝම් ස්කාබෝ කොටසේ මව පියා සහ මාස 4ක් වයසැති බිලිඳෙකු මස්කලිය ගඩ්මෝර් වතුයායි ආසාදිතින් දෙදෙනෙකු මස්කලිය ස්ටෙප්සි සහ බ්‍රවුන්ලෝ වතුයායි වල්වල ආසාදිතින් දෙදෙනෙකුත් මෙලෙස හඳුනාගත් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බල ප්‍රදේශයේ හමු වූ කොවිඩ් ආසාදිතින්ගේ ආශ්‍රිතයින් 43 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු හික්කඩුව කහව විහාරස්ථානයේදී ඊයේ පසුරුවේ සිදු කර තිබෙනවා. බණ්ඩාරකම මත්විල ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි කුලියපිටිය ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණියක් ඊයේ රාත්‍රියේ අදාළ නිවසේදීම ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. මෙම තරුණිය නිදන්ගත රෝග කිහිපයකින්ද පෙළියති බවටයි තොරතුරු වාර්තා වුණේ. මෙම මරණය සැක සහිත බැවින් බණ්ඩාරකම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීමෙන් මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා පානතුර මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. පාසල්වල ඉදිරි අධ්‍යාපන කටයුතු පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මෙලෙස අදහස් පළ කළා. අපි සිළුම් පළාත් අධ්‍යක්ෂවරුන්ගෙන් කැඳෙව්වා මූලික වශයෙන් හදිස්සියවක්වත් අපිට සෞඛ්‍ය නිර්දේශ ලැබුණ නැත්නම් එහෙම භෞතිකව ළමයින්ට ඇවිල්ලා පාසලට ඇවිල්ලා මුහුණට මුහුණ අධ්‍යාපනයක් නොදුන්නොත් කොහොමද කරන්නේ කියලාද. තොර රූපවාහිනී නාලිකා තුල දවසකට පැය 15ක් විකාශනය කෙරෙනවා විවිධ විෂයන් ප්‍රාථමික අංශයට පහේ ශිෂ්‍යත්ව ඉලක්ක කරගෙන 6 සිට 11 දක්වා ඊට පස්සේ උසස් පෙළට 15 වෙනිදා අපි ආරම්භ කරන්නේ ගුරු ගෙදර වැඩසටහන. ඒ තුන්වෙනි වාරය ඉලක්ක කරගෙන ඒ සඳහා දැනට පාඩම් 150ක් අපි පටිගත කරලා ඉවරයි. මාර්ගගතකමිය ඔස්සේ WhatsApp ඒවා හරහා අපිට යන්න බැරි නම් ඒ සඳහා අපි ගුවන් විදුලි නාලිකා සංඛ්‍යාත අරගෙන තිනවා මේවා විකාශනය කරන්න. බින්කිරිය විද්‍යාපීඨයේ තුල පවත්වාගෙන ගිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටි ආසාදිතීන් 32 දෙනෙකු පූර්ණ සුවය ලබා අද සිය නිවෙස් බලාපිටත්ව ගියා. ඒ සිදු කරනු ලැබූ PCR පරීක්ෂණයෙන් අනතුරුවයි. පින්නවල බ්‍රැන්ඩෙක්ස් නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ පුත්කලින් 29 දෙනෙකුද පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව සිය නිවෙස් බලාපිටත්ව ගියා. ඔවුන් සියලු දෙනාම බස්නාහිර පළාතේ පුත්කලින් බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මතුකම වැත්තව රෝහලේ ප්‍රතිකාර ලැබෙන කොවිඩ් ආසාදිත පුද්ගලින්ගේ මානසික සුවය වෙනුවෙන් රෝහල් වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබුණා.
රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් දින 14කට පසු PCR පරීක්ෂණ නොකර නිවෙස් බලා පිටත් කර යාමට ගෙන ඇති තීරණය පිළිබඳව මෙවැනි විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සහ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානි සුදත් සමරවීර මහතාද අද දින මේ බව තහවුරු කළා. කෙසේ වෙතත් මෙම ගෙන ඇති තීරණයට දැඩි විරෝධය පළ කරන බවයි එක්සත් ජාතික පක්ෂය අද විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. ඕගින් රෝහලෙන් නිදහස් කිරීමේදී යම්කිසි වෙනස්කමක් අපි සිදු වුණා. ඒ දින්දී සිදුවන්නේ යම්කිසි විදියකින් කෙනෙකුට රෝග ලක්ෂණ නැත්නම් ඒ රෝග ලක්ෂණ නැති රෝගීන් අපි රෝහලකට වඩා ඔවුන් ඇතුල් කරන්නේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට. අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දින 14ක් ගත වුණාට පස්සේ ඔවුන්ව නිදහස් කර නිවසට යවනවා. මීට කලින් නිවසට යවන්න කලින් PCR පරීක්ෂණ දෙකක් සිදු කරනු ලැබුවා. නමුත් ලෝකයේම තියෙන වෛද්‍ය විද්‍යාත්මක කරුණු අනුව සහ අපිට ලැබෙන අපේ රටේ තියෙන අධ්‍යක්ෂකම අනුව අපිට පැහැදිලි වෙනවා මේ වගේ රෝගීන්ගේ තවත් කෙනෙකුට පැතිරීමේ තියෙන අවදානම දවස් 10ක් 14ක් වගේ කාලයක් යනකොට නැත්තටම නැතුව යනවා. ඒ නිසා රෝගීන් දවස් 14කට පස්සේ රෝහලෙන් නිදහස් කරනකොට PCR පරීක්ෂණයක අවශ්‍යතාවය පැන නගින්නේ නැහැ. ඒ නිසා රෝග ලක්ෂණ නැති රෝගීන් නැවත වතාවක් නිවසට නිදහස් කර යවනකොට ඔවුන් දවස් 14කින් යවනකොට නවතවතාව PCR පරීක්ෂණයක් සිදු නොකර තමයි යවන්නේ. ඔවුන් ඊට පස්සේ ගෙදරදී නැවතත් ස්වයං නිරෝධානයට ලක් වෙන්න ඕන තව සමාන දෙකක්. එතකොට අපිට තහවුරු වෙනවා. එතනින් සහතික කරන්න පුළුවන් ඔවුන්ගෙන් තවදුරටත් රෝගයේ බෝවීමක් පැතිරීමක් මේ සමාජයේ සිදු වෙන්නේ නැහැ කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝගී ලක්ෂණ නොපෙන්වන නමුත් කොවිඩ් පොසිටිව් යයි හඳුන්වන රෝගීන් සිටින ස්ථානවලදී රෝගීන් එම ස්ථානවලින් නිවෙස් කරා පිටත් කර හැරීම සඳහා මාර්ගෝපදේශකයක් අපි නිකුත් කරනු ලැබුවා. එම මාර්ගෝපදේශකේ සඳහන් වන්නේ පළවෙනි PCR පරීක්ෂණය කරමින් පසු ඊළඟට දින 14කට පසුව දෙවෙනි PCR එකක් නොකර මෙම රෝගීන් මුදාහරණ ලෙසයි. ඉතින් මෙම තීරණය ඇත්තරම ගනු ලැබුවේ COVID-19 පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවක් තියෙනවා. ඒ තාක්ෂණික කමිටුවේ උපදෙස් පරිදි තමයි එම තීරණය ගනු ලැබේ. දෙවන PCR පරීක්ෂණය නොකර ඔවුන් තව දින 14ක් නිවෙස් නිරෝධායනය සඳහා යොමු කරනවා. මේක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණය. මේ අතර දින 10කට පසු රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් PCR පරීක්ෂණයකින් තොරව සමාජයට මුදාහැරීම සඳහා ගෙන ඇති තීරණය බරපතල ව්‍යසනයක පෙරනිමිත්තක් බව දක්වමින් එක්සත් ජාතික පක්ෂය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රජයේ දුර්වල ක්‍රියාකලාපය හමුවේ PCR පරීක්ෂණ සිදු කර ගැනීමට නොහැකියාව හෝ රෝහල්වල ඉඩකඩ නියමිත පරිදි කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමේ වරද හේතුවෙන් ජනතාවගේ ජීවිත බිල්ලට දීම කනගාටුදායක බවයි එක්සත් ජාතික පක්ෂයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ. පිළිගත් විද්‍යාත්මක පරීක්ෂණයක ප්‍රතිඵල වලින් බැහැරව අනුමාන සහ මතපිට උපකල්පන මත පිහිටා මෙම තීරණය ගෙන ඇතනම් ඇඳිරි නීති ඉවත් කිරීමට පෙර මෙම වරද නිවැරදි කිරීමට පියවර ගත යුතු බවයි එක්සත් ජාතික පක්ෂයේ වැඩිදුරටත් සඳහන් කළේ. දැන් නිවාස නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් වෙලා නිවසේ නිරෝධායනය වන්නේ කෙසේද? ඔබ පෞලේ අන්නයත් සමාජයත් ආරක්ෂා කරගනිමින් නිවාස තුල මේ නිරෝධායන කටයුතු සිදු කරන්නේ කොහොමද? සියත ප්‍රවෘත්ති අංශය ඔබ දැනුවත් කරන්නට ගත් තවත් උත්සාහයක් මේ. නිවෙස්ගත නිරෝධායන යනු කුමක්ද? COVID-19 රෝගියෙකු ඇසුරු කළ හෝ ඇසුරු කර ඇතැයි සැක කරන එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් තම නිවෙස්වලට වී සිටීම නිවෙස්ගත නිරෝධායනයයි. එසේ මෙම නිවසේ සියලු දෙනාමත් එම කාලය තුල නිවෙස්ගත නිරෝධායනය විය යුතුයි. මේ අදාළ වන්නේ පළමු පෙළේ ආශ්‍රිතයින්ට පමණයි. නිවෙස්ගත නිරෝධායනයට ලක්විය යුත්තේ කොපමණ කාලයක්ද? තමා රෝගියෙකු අවසන් වරට ආශ්‍රය කළා යයි සැක කරන දින සිට අවම වශයෙන් දින 14ක් නිවෙස්ගත නිරෝධායනයට ලක්විය යුතුමයි. නමුත් නිවසේ සමාජිකයෙකු නැවත COVID-19 රෝගියෙකු බවට පත් වුවහොත් මෙම කාලය සෞඛ්‍ය උපදේශයන්ට අනුව දීර්ඝ විය හැකියි. නිවෙස්ගත නිරෝධායනයේ වැදගත්කම කුමක්ද? නිවෙස්ගත නිරෝධායනය නිසා සංචරණය සීමා වනවා. එමකින් රෝගය පැතිරීම අවම කර තමන්ගේ ආදරණීයන් මෙන්ම මුළු සමාජයේම COVID රෝගෙන් බේරා ගන්නට පුළුවන්. ඔබ නිවෙස්ගත නිරෝධායනයට ලක්වේ නම් කල යුත්තේ කුමක්ද? නිවෙස්ගත නිරෝධායනයට ලක්වන ඔබ කිසි විටකත් නිවසින් බැහැරව යන්න එපා. බාහිර පුද්ගලින් නිවස තුළට ඇතුල් කරගන්නටත් එපා. නිරෝධායනය වීමේදී නිවස තුළ ඔබ පිළිපැදිය යුතු දේවල් මොනවාද? සෑම විටම ඔබ නිරෝධායනය වන නිවස තුළ වාතාශ්‍රය හොඳින් ලැබෙන්න සලස්වන්න. නිවස තුළත් එකිනෙකා අතර හැකි සෑම විටම මීටරයක පරතරය පවත්වා ගන්න. මෙය තරමක් අසීරු වේ. ඒත් ඒක අපි හැමෝගෙම සෞඛ්‍යයට හිතකරයි.
නිවස තුල පවුලේ සමාජිකයින් හමු වන විටදීත් මුහුණු ආවරණ පළඳින්න. අපිරිසිදු දෑත් වලින් මුහුණ කට නාසය ඇල්ලීමෙන් වළකින්න. පවුලේ සියලුම දෙනා සබන් යොදා අවම වශයෙන් තප්පර 20ක්වත් දෑත් අතුල්ලා නිතර නිතර සෝදන්න. දෑත් සේදීමට පහසුකම් නැති අවස්ථාවකදී විස බීජ හරණ දියරයක් යොදා දෑත් පිරිසිදු කරගන්න. හැකිනම් නිරෝධායනය වන නිවසේ සියලුම දෙනාගේ ශරීර උෂ්ණත්වය දවසකට දෙවරක් උෂ්ණතුමානයකින් මැන බලන්න. වයස්ගත පුද්ගලයන් සහ නිදන්ගත රෝග ඇති අය නිරෝධායනය වන පුද්ගලයන්ගෙන් හැකි තාක් වෙන්ව සිටින්න. නිදන්ගත රෝගයකින් පෙළෙන්නෙකු නම් නියමිත ඖෂධ නොකඩවාම ලබා ගන්න. කහින විටදී හෝ කිවිසෙන විටදී ඔබ කල යුත්තේ කුමක්ද? ටිෂු කඩදාසියක් හෝ වැලමිටේ ඇතුළු පැත්තෙන් මුව ආවරණය කරන්න. භාවිතා කරන ලද ටිෂු කඩදාසි හා වරක් පමණක් භාවිතා කළ හැකි මුහුණු ආවරණ පියන සහිත කසල බඳුනකට බැහැර කරන්න. මුහුණු ආවරණ අපිරිසිදු වී ඇති නම් එය ඉවත් කර නව මුහුණු ආවරණයක් පළඳින්න. ඔබගේ කායික හා මානසික සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න. පෝෂදායි ආහාර ඔබේ ආහාර වේලට එකතු කරගන්න. දිනකට වතුර ලීටර් 2ක් 2.5ක් ඒ කියන්නේ 2.5 අතර ප්‍රමාණයක් පානය කළ යුතුයි. සැහැල්ලු මනසින් කාලය ගත කරන්න. ඔබ රැඳී සිටින ස්ථාන සහ භාවිතා කරන උපකරණ කෙසේ පවත්වා ගත යුතුද? COVID-19 රෝගියෙකු ඇසුරු කළා යයි සැකකරන පුද්ගලයා නිවසේ වෙනම කාමරයක රැඳී සිටිය යුතුයි. හැකි සෑම විටම වෙනම නාන කාමරයක් වැසිකිළියක් භාවිතා කරන්න. වැසිකිළි භාවිතයෙන් පසුව එය පිරිසුදු කරන්න අමතක කරන්න එපා. එසේ කිරීමට අපහසු අවස්ථාවලදී භාවිතයෙන් පසු ජල කරාම, දොර, හැඬලිය ආදී සබන් හෝ පිරිසුදු කාරකයක් යොදා ඔබ පිරිසුදු කරන්න. සෑම විටම පෞද්ගලිකව පාවිච්චි කරන තුවා, ඇඳ ඇතිරිලි, පිගන් කෝප්ප, හැඳි ගෑරුප්පු ආදී වෙනමම තබන්න. එසේ භාවිතා කරන ලද උපකරණ වෙනමම සබන් යොදා හොඳින් සෝදන්න. COVID-19 රෝග ලක්ෂණ පිළිබඳව ඔබ යලිත් දැනුවත් කළොත් කැස්ස, සෙප්‍රතිශාව, හුස්ම ගැනීම අපහසුතාවය, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව මේ වතරින් එකක් දෙකක් හෝ මේ සියලු රෝග ලක්ෂණ ඇතිනම් ඔබ කල යුත්තේ කුමක්ද? ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධ හරිවරයාට MOH හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා PHI මහතාට ඊට ඉක්මනින් දැනුම් දෙන්න. ඔබගේ නිදන්ගත රෝගී තත්ත්වයන් හා සම්බන්ධ හදිසි ප්‍රතිකාර ඖෂධ ලබා ගැනීම හෝ සහන සත්කාර පිළිබඳ ගැටලුවක් ඇතනම් MOH, PHI හෝ PHM පෞල් සෞඛ්‍ය සේවිකාවට දැනුම් දෙන්න. නිවෙස්ගත නිරෝධායනය අවසන් කිරීමට පෙර කළ යුතු පරීක්ෂණ ගැන වැඩි විස්තර MOH හෝ PHI මහතාගෙන් ලබා ගත යුතුයි. සුවසරි දුරකථන අංකය 19.99 0111769366366 සුවසරිය ගිලන් රත සේවාව 19.90 අපි කොවිඩ් මර්ධනයට වගකීමෙන් දායක වෙමු. ඇඳුරු නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල ජනතාව අද සහ හෙට යන දෙදින නිවසට මෙවී සිටිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ සති අන්තය සෙනසුරාදා ඉරිදා නිවසේම රැඳී සිටීම අත්‍යවශ්‍ය වෙනවා. යම් ආකාරයක ආසාදිතයක සමග සබඳතාවයක් ඇති වෙලා තියෙනවා නම් ඒ රෝග ලක්ෂණ මතුපිටට පැමිණෙන්න හැකියාව තියෙන්නේ මේ ඉදිරි අද හෙට වගේ දිනවලදී. ඒ නිසා නිවසටම රැඳී සිටින සංචාරණය සීමා කරන්න කෙසේ වෙතත් දැනට ගෙන ඇති තීරණ අනුව ඇඳිරි නීතිය සඳුදවන විට ඉවත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නව සාමාන්‍යකරණයට යටත්ව එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. සමහර ස්ථාන තියෙනවා හුදෙකලා කරපු ගම්මාන කුඩා ප්‍රදේශ ඒවා ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. සමහර වෙලාවට හුදෙකලා කරපු ගොඩනැගිල්ලක්, තට්ටු නිවාස සංකීර්ණයක්, ගම්මානයක්, ප්‍රදේශයක් නිවාස කිහිපයක් වෙන්න පුළුවන්. ඒවා ඒ ආකාරයටම තියෙනවා. ස්වයන් නිරෝධායන සහ ගෘහස්ථ නිරෝධායන 100%ක් මේවට අනුගත වෙලා කටයුතු කරන්න ඕනේ. කිසිම අවස්ථාවක එම නිවසින් පිට වෙන්න, එම නිවසට වෙන පිටස්තර අය ඇතුළු වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වරදක් වෙනවා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ඉවත් වන ප්‍රදේශවල යම් ස්ථානයක් හුදකලා කළ හොත් එම ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කළා. සඳුදා දිනයේදී ඇඳිරි නීතිය ඉවත් කරහොත් කොළඹ දිස්ත්‍රික්කයේ හෝ බස්නාහිර පළාතේ ඒ සඳහා රජයේ විසින් ගනු ලබන ඕනෑම පියවරක් සඳහා අවශ්‍ය අපේ සහයෝගය ලබා දීමට, සේවය ලබා දීමට අපි බැඳිලා සිටිනවා. උදාහරණයක් ලෙස දැන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම තුළ කොළඹ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය හාඩ්‍රව්‍ය චිකිත්සා අනිකුත් මේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම මේ
විතරක් නෙමෙයි සංවර්ධන ක්‍රියාදාමයන් පවා අපි මේ අවස්ථාවේදී සිදු කරගෙන යනවා යම් කිසි ප්‍රදේශයක් කොළඹ දිස්ත්‍රික්කයේ ලොක්ඩවුන් එහෙම නැත්නම් හුදෙකලා ප්‍රදේශ වශයෙන් නම් කළොත් ඒ ප්‍රදේශ සඳහා ඒ ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ටික සහ ඒ අත්‍යවශ්‍ය සේවාවන් ලබා දීමට ඕනම අවස්ථාවක ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට අපි සූදානම් මේ අතර කොළඹ අවට රාජගිරිය ආයුර්වේද වටරවුම බෞද්ධ ලෝක මාවත සහ කොළුපිටිය ප්‍රදේශවල අද පෙරවරුවේ මාර්ග බාධක රාජකාරීවල නිරත ආරක්ෂක අංශ නිලධාරීන් විසින් රත වාහන පරීක්ෂා කිරීමට කටයුතු කළා සෞඛ්‍යංශ විසින් ලබා දෙන උපදෙස් වලට අනුව බස් රථවල මගින් රගෙන යාමට සිදුව හොත් ඉදිරියේදී බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය දිලු මමුණුගම මහතා පවසනවා. ඒ අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳුදා වූ අඟහරුවාදා දින වෙනකොට අපි කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති එලි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමාටත් ඒක පිළිගන්නන්න බලාපොරොත්තු වෙනවා. ඖද්ගලික ප්‍රවාහන ශාස්ත්‍රයේ මේ தත්ත්වය ආරම්භ වූ දින සිට විශාල වශයෙන් පාඩු ලබනවා. සාමාන්‍ය ක්‍රමයේ යටතේ ධාවනය කරනවා නම් ඒ කියන්නේ මගෙන් ඉඳගෙනත් යනවා නම් හිටගෙනත් යනවා නම් ඒ ගාස්තුව වැඩි කරන්නේ නැහැ. එකක් තමයි ආසන ගානට ධාවනය කිරීම. ඒ කියන්නේ ආසනයට එක්කනා බැගින් තියෙන ක්‍රමවේද. තුන්වෙනි ක්‍රමවේදය තමයි යම් නිරෝධායනය කරන ප්‍රදේශයක නැත්තම් කිසි ප්‍රමාණයක තර්ජනයක් තියෙනවායි කියන සෞඛ්‍ය අංශ අපිට දැනුම් දුන්නොත් එක ආසනයකට එක මගියෙක් බැගින් තුනේ ආසනයක මගින් දෙදෙනෙකු බැගින් ප්‍රවාහනය කරන්න තුන්වෙනි ක්‍රමවේදේ අපි හදලා තියෙනවා. මේ ක්‍රමවේද දෙකේ යම් ගාස්තු සංශෝධනයක් අපිට කරන්න වෙයි. එහෙම නැති වුණොත් ඒ ආකාර ධාවනය කරන්න බෑ බස් හිමියන්ට. සුරු වැඩිවීමක් අර ක්‍රම දෙකට අපිට කරලා දෙන්න සමහරක් විට ඉදිරියේදී සිද්ධ වෙයි. දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 53 වන ගුණ සැමරුමට සමගාමීව පැවති පිරිත් දේශනය සඳහා जनाधिपति गोटाबे राजपक्ष महता सह अग्रमात्य महिंद राजपक्ष महता सहभागी जनाधिपति गोटाबे राजपक्ष महता सह अग्रमात्य महिंद राजपक्ष महता प्रमुख पौली सामाजिक सहभागित्वेन दिवंगत डीए राजपक्ष महता पनस्तुंगिनि गुण समरुवट समगामीव वीरकटिय मेदमुल निवसेदी सेत्पिरि देशनयक सह दानमय पिंकमक पवेत्तुना जनाधिपति गोटाबे राजपक्ष महता जनाधिपति आर्य अयोमा राजपक्ष महात्म्य अग्रमाते महिंद राजपक्ष महता सह चिरंति राजपक्ष महात्म्यगे सहभागित्वेन ये पास्वर्वे डीए राजपक्ष महतागे सह दंदिना समर सिंह दिशा नायक राजपक्ष महात्म्यगे स्मारक वित पुष्पोपहार दैक्वीम सिधु केरुना मेम अवस्थाव संदह अमात्य चमल राजपक्ष चंद्रा राजपक्ष बेसिल राजपक्ष अमात्य नामल राजपक्ष सह पार्लिमेंतु मंत्री निपुण रणवकयान महत्तुरु नेतुलु पौले सामाजिके नेक्व सिटिया රටේ ජනතාවට සහන ලබා දීමේ වැඩසටහන් වලට එරෙහිවන්නේ ජනතාව විසින්ම පත් කරගත් ආණ්ඩුවේ නියෝජිතින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද අනුරාධපුර ශ්‍රී සුගත මහ විහාරයට පැමිණ ආගමික වතාවත් වල නිරත වුණා. දැන් තමයි ආණ්ඩුව කතා කරන්නේ විනාඩි 20න් ප්‍රතිඵල දෙන්න පුළුවන් ටෙස්ට් එකක් තියෙනවා. ඒ ඇන්ටිබොඩි ටෙස්ට් එක ක්‍රියාත්මක කරන්නට දැන් රජය සූදානම් කියලා. මම අහන්න කැමතියි ඇයි මේ විනාඩි 20ේ ප්‍රතිඵල ලබා දෙන ටෙස්ට් එක ගැන පහුගිය මාස 7 8 9 පුරාවටම ඇයි ඒව ගැන හිතුවේ නැත්තේ කියන එක මම අහන්න කැමතියි. ඒ නිසා විපක්ෂයේ අදහස් ඉදිරිපත් කරන්නේ ද්වේෂ සහගතව නෙවෙයි බොහොම ප්‍රගතිශීලීව රට ගැන හිතලා රජයේ තිබෙන වැඩපිළිවෙලේ අඩුපාඩුකම් අඩුලුහුණුකම් පෙන්නලා දීලා වැරදි නිවැරදි කරගෙන රටේ ජනතාව ජීවත් කරවීමේ අදහසින් තමයි අපි අපේ යෝජනා ඉදිරිපත් කරන්නේ. ජනතාවට සංවර්ධනය ලබා දෙන්නට අපි නිරන්තරයෙන්ම ලොකු හඬක් නගනවා. ඒ හඬ නගනකොට ලැබෙන ප්‍රතිචාර තමයි තමුන්නාන්සලාට පාර්ලිමේන්තුවේදී දිස්වන්නේ. කතා කරන හැම අවස්ථාවකදීම සැලසුම් කළා තියෙනවා. ජනතාව ලබා දුන්නු മന്ത്രി පට්ටම් 144න් 80ක් 90ක් විතර නැගිටලා කෑකෝ ගහනවා ජනතාවට සහන ලබා දෙන යෝජනා ගෙනෙනකොට. දැන් 20000 ගැන කතා කරනකොට එදා අපිට හූ කිව්වා. අදත් හූ කියනවා. අද හූ කියන්නේ හැබැයි පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්න දේශපාලන නරි කණ්ඩායම. එළියේ ඉන්න ජනතාවට දැන් හොඳට තේරිලා 20000 හොඳද නරකද කියන කාරණා. ඇත්ත වශයෙන්ම මේ රටේ
ජනතාවට සහන ලබා දීමේ වැඩසටහන් වලදී අපිට දිගින් දිගටම බාධා පමුණුවන්නේ ජනතාවම පත් කරගත්තර 144 COVID-19 වෛරස ව්‍යාප්තිය කුමන තත්වයකට පැමිණියත් වරහේ වැඩ කටයුතු කිසිසේත් නතර නොකරන බව අමාත්‍ය රෝහිත අවේගුණවර්ධන මහතා පවසනවා. ඒ අද කොළඹ වරහේ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අභිගුණවර්ධන මහතා අද පෙරවරුවේ කොළඹ වරායේ ජයබහලුම් පර්යන්ත පරිශ්‍රය නිරීක්ෂණය කිරීම සඳහා එක් වුණා. කොවිඩ් අවදානමට ලක්ව ඇති වරාය පරිශ්‍රයේ වැඩ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා විමසා බැලුවා. වරාය සේවකයන්ගෙනුත් අපිට රෝගීන් හමු වුණා. ඒ නිසා අපි එක පැත්තකින් අපේ නිලධාරීන්ව සේවකයන්ව ආරක්ෂා කරගන්නා වගේම අපිට වගකීමක් තියෙනවා මේ රට තුල ආනයනය සහ අපනයනය කෙරෙහි විශේෂ ප්‍රමුඛතාවයක් දක්වන්න. අන්නේ විශේෂ ප්‍රමුඛතාවයට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මේ වන විට අපි මේ කොවිඩ් තත්ත්වය මොනතරම් තත්ත්වයකට පරිවර්තනය වුණත් අපි වරායේ වැඩ කිසිසේත් නවත්තන්නේ නැහැ. එක නවක්වත් අපි හරවලා යවන්නේ නැහැ. අපි හැම එන නවක්ම ඒ අවශ්‍ය කරන වගකීම් ටික ඉටු කරලා අපි බලාපොරොත්තු වෙන්නේ ආනයනයටත් අපනයනයටත් කිසිසේත්ම අඩුවක් නොවෙන්න. අපි මේ වගකීම අනිවාර්යයෙන්ම තාම හොඳින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේදී රට ලොක්ඩවුන් කරලා තියෙනවා නම් විපක්ෂය හරි කැමති. හැබැයි ඒ රෝගීන් වැඩිවීම සම්බන්ධයෙන් තියෙන අනුකම්පාවක් නෙවෙයි. ඔවුන්ට අවශ්‍ය කරනවා කොරෝනා රෝගයේ වැළඳිලා හරි ආණ්ඩුව යම් විදියකින් අපහසුතාවටපත් වෙනවා නම් ඒකෙන් සියුම් සතුටක් ලබන්න පුළුවන් විපක්ෂයක් තමයි අද ඉන්නේ. විපක්ෂයක් නෙවෙයි කැලිවලට කැඩිච්ච විපක්ෂයක් ඉන්නේ. පොඩි කෑල්ලක් තියෙන්නේ. නමුත් ඒක නෙවෙයි වගකීම. ජාතික ආපදාවකදී විපක්ෂයේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට යම් අතපසුවීමක් ආණ්ඩුවේ මෙරව නම් අන්න ඒක පෙන්නලා දෙන්නේ. එහෙම පෙන්නලා දෙන්න පුළුවන් කමක් මේ විපක්ෂය තුර දකින්නේ නැහැ අපි. දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. සහල් වලට පාර්ලිමේන්තුවක් දාලා තින්නේ ආණ්ඩුව තීන්දුවක් අරගෙන තිනවා සහල් වල පාර්ලිමේන්තුව 97යි. හැබැයි මේ හාල් මාෆියා විසින් හැමදාම කරන්නේ හාල් මිල වැඩි කරනවා. ඒ නිසා ඒක නවත්තන්න ඕනේ. ඒ නිසා තමයි අපි ඊළඟ කන්නේ වියලෙ මණ්ඩලය මෙට්‍රික් ටොන් 103ක් අපි මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. මේ ඒකාධිකාරිය නවත්තන්න. ඒතර අපි ළඟ වී තිනවා. ඉතින් මෙල්ල දැන් වෙලා තින්නේ සියලුම ගොවියන්ගේ වී ටික මෝල් හිමියන් කීප දෙනෙක් විසින් මිලදී කරගෙන රටේම හාල් මිට පාලනය කරනවා. ඊයේ පෙරේදා ගැසට්ුවක් නිකුත් කළා හාල් මිල සම්බන්ධව. මේ රජය නිකුත් කළ පස්වෙනි ගැසට්ුව. වෙලෙන්දෝ කියනවා මේ ගානට හාල් දෙන්න බෑ කියලා. රටේ ජනතාව රජය කියන ගැසට් පත්‍රයේ තියෙන මිලට සහල් අරන් බත් කන්න ගියොත් රටේ ජනතාවට කවදාකවත් කෑම කන්න හම්බෙන්නේ නැහැ බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. ඒක නිසා රජය ජනතාව ජීවත් කිරීමට අපොසත් වෙලා තියෙනවා. ඒතරම් නේ බඩු මිල පාලනය කිරීමට අපහස වෙලා තියෙනවා. සහල් මිල පාලනය කිරීමට අසමත් වෙලා තියෙනවා. රජය කියන මිලට සහල් කිසිදැනක ගන්න නැහැ. අපි සහල් සතසමගින් නියමිත මිලට සම්දොයින්න සහල් අවශ්‍ය ප්‍රමාණයට බෙදා හරිනවා. සම්පකාර ව්‍යාපාරයටත් අපි ලබා දෙනවා. වී මෝල් හිමියන් මේ මිලට සහල් සපයන්න දැන් එකඟ වෙලා තියෙනවා. වී මෝල් හිමියන් තිබෙන වී අසාමාන්‍ය වැඩි කළ මිලට මිලදී ගැනීම නවත්තලා තියෙනවා. ඊයේ ඉඳන්. ඒ නිසා මේ ක්‍රියාත්මක වීම සඳහා දින දෙකක් තුනක් ඉඩ දෙන්න. මේ වසංගතය වුණට වසන්තයක් වෙලා කියන කාරණේ අපිට දැන් පේනවා. රටේ ජනතාව දුක් විඳිනවා. අපිත් ආසයි මොන එන්නත හෝ ගෙනල්ලා අපේ රටේ ජනතාව බේරා ගන්නවා නේ. හැබැයි අපි කැමති නෑ ජීවිත බේරා ගන්නවා කියන අරමුණෙන් රටේ ජනතාවගේ මුදල් ටික මංකොල්ල කන්න ඉඩ දෙන්න. මෙරට සමුද්‍රීය කලාපය ගුවනින් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා පවසනවා. ඩව ගුවන් හමුදාපති දුරේටපත් එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා අද පෙරවරුවේ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව ගුවන් හමුදාපතිවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ගුවන් හමුදාවෙන් ශ්‍රී ලාංකික ජනතාව සහ රජයේ බලාපොරොත්තු වෙන ඒ ලංකාවේ ඒකීයභාවයත් භෞමික අඛණ්ඩතාවයත් ආරක්ෂා කර ගැනීමට දෙන්න පුළුවන් ගුවන් ශක්තිය උපරිමම ලබා දීමට හැකි ගුවන් හමුදාවක් නිර්මාණය කිරීමට ප්‍රථමයෙන් බලාපොරොත්තු වෙනවා. දෙවනි ඉලක්කය හැටියට අපි දන්නවා ශ්‍රී ලංකාවේ මුහුදු කලාපය ඉතා විශාලයි භූමි ප්‍රමාණයටත් වඩා. එතකොට අපේ සම්පත් ගොඩක් පැතිරලා තියෙන්නේ මුහුදු කලාපය තුළ. ඒ නිසා ඒක ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විශේෂ වගකීම් තියෙනවා. සමුද්‍රීය කලාපය ගෝණීන් ආරක්ෂා කර ගැනීම. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් යොදලා ඒකට අවශ්‍ය ගුවන් යානා ලබාගෙන ලංකා නාවික හමුදාවත් සමග ඒකාබද්ධ ජනාධිපතිතුමා අපිට විශේෂයෙන් ඒ ගැන උපදෙස් දීලා තියෙනවා. ඒ ගැන විශේෂයෙන් කල්පනා කරන්න කියලා. ඒ උපදෙස් අනුව ඉදිරියේදී විශේෂිත වූ ගුවන් සමුද්‍රීය
නිරීක්ෂණ සහ ගලවා ගැනීමේ වන් ශක්තිය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ලෝකයේ ඇති අලුත්ම අභියෝගතා අඳුරගෙන ඒකට අවශ්‍ය පරිදි හැඩ ගැසෙන්න බලාපොරොත්තු වෙනවා. අනතුරුව ගුවන් හමුදාපතිවරයා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිප්පටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ගුවන් හමුදාපතිවරයා ඉන් අනතුරුව පැමිණියේ අස්කිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකගොඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීම සඳහායි. ආරක්ෂක අංශ විසින් දෙවෙනි ප්‍රදේශ කිහිපයක සිදු කළ වැටලීම් කිහිපයක් පිළිබඳවයි මේ තොරතුරු. නාවික හමුදාව විසින් වයඹ නාවික විධානයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට මුහුදු මාර්ගයෙන් ගෙනීමට උත්සාහ කළ වියලි කහ කිලෝ 5711කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගොඩ පොලිස් වසමේ මීගොඩ දිනිය ප්‍රදේශයේ ඇඳිරි නීති කාලසීමාව තුලදී නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ මත්පැන් තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නුගේගොඩ කොට්ටාස දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් මතයි. කේරළ ගංජා අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයෙක් ලද තොරතුරක් මත කේරළ ගංජා ග්‍රෑම් 800ක් සමග අත්අඩංගුවට ගැනීමට මාන්කුළම පොලිසිය සමත්ව තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් සැකකරු ඉරණමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ. ගාල්ල පොලිසියේ කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ නිලධාරින් විසින් සිදු කළ වැටලීමකදී කුමාරකන්ද පින්කන්ද ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගනු ලැබුවා. විශේෂ ප්‍රවෘත්තියක් ඔබ වෙත අප ගෙනීමට සූදානම් වෙනවා. එම ප්‍රවෘත්තිය අප වෙත ලැබෙනතුරු සහ එම ප්‍රවෘත්තිය තහවුරු කරනතුරු අප සූදානම් පොසිටිව් මිනිට් වෙත ගමන් කරන්න. පුරන්කුඹුරු අස්වැද්දීමේ ජාතික ක්‍රියාන්විතයට සමගාමීව පුරන්කුඹුරු අක්කර 17ක් අස්වැද්දීම නාවලපිටිය බව්වාගම කරන්දෙනිය වෙල්යායේදී සිදු කෙරුණා. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස පුරන්කුඹුරු අස්වැද්දීම සඳහා අක්කරයකට රුපියල් 40,000ක ණය මුදලක් ගොවින්ට අවශ්‍ය බිත්තර වී සහ කුඹුරු අස්වැද්දීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණද රජය විසින් ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළා. මේ වෙනකොට වීවලට ඉතාම හොඳ මිලක් ලැබිලා තියෙනවා රුපියල් 50 දක්වා වීමිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේක ගොවියට ඉතාම හොඳ අවස්ථාවක්. ඒ නිසා රජය මගින් අපි අවශ්‍ය දෙන්න ඕන හැමදේම දීලා තියෙනවා. ගොවියට තියෙන්නේ තමන්ගේ භූමියට අවශ්‍ය ශ්‍රමය ලබා දීම පමණයි. අක්කර 17ක් පමණ වගාවක් අද අපි ආරම්භ කරනවා මේ ප්‍රදේශයේ. ඉතාම කියන්න සන්තෝෂයි මේ සඳහා අපිට රජයෙන් විශාල උනන්දුවක් ඇති. මෙන්න අපට දැන් ලැබුණු පුවතක්. මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 13,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. නව ආසාදිතයින් 257 දෙනෙකු වාර්තාවිමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 13,227 දක්වා ඉහළ ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. සෞඛ්‍ය මාධ්‍යංශයේ සහ ඩයලොග් ආසියාට පෞද්ගලික සමාගමේක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා වේගවත් රොබෝටික් PCR පරීක්ෂණ පහසුකම් සැලසීමට කටයුතු කර තිබෙනවා. COVID-19 පිටුදැකීම සඳහා වන ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිමල ගැන්වීම සඳහා ඉටුකරන කාර්යයේ තවත් පියවරක් ලෙස ඩයලොග් ආයතනය විසින් මෙලෙස රොබෝටික් පහසුකම් වලින් සමන්විත පරීක්ෂණ කට්ටල 4,000ක් පරිත්‍යාග කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙහි සුවිශේෂත්වය වන්නේ නව තාක්ෂණික රොබෝටික් PCR පහසුකම් මගින් PCR පරීක්ෂණ සහ ප්‍රතිඵල නිකුත් කිරීමේ කාලය පැය 8 සිට පැය 2කමාරක් පමණ කාලයක් දක්වා අඩු කරගත හැකි වීමයි. විශේෂයෙන් දැඩි සත්කාරයකක නිර්මාණය කිරීමේ ඉඳලා ඒ ජනතාවගේ ජන ජීවිතාම සෞඛ්‍යමත් තත්ත්වයකට පවත්වාගෙන යාම සඳහා COVID-19 රෝගය මර්ධනය කිරීම සිටය හා ඩයලොග් ආයතනය මේ කරන සත්කාරයට අපි බොහෝම ස්තුතියි. තාක්ෂණය අපි එකතු කරගත්තොත් රොබෝටික් ආම් එකක් එහෙම නැත්නම් රොබෝ යන්ත්‍රයක් ආශ්‍රයෙන් කරන මේ එක්ස්ට්‍රැක්ෂන් කටයුත්ත කරොත් ඒ නිසා ඇතිවෙන වාසි කීපයක්ම අපිට තියෙනවා. ඒ පරීක්ෂණය සඳහා ගත වෙන කාලය තාමත්ම අඩු වෙනවා. ඔබ ඇලිත් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙන්
මුළුමහත් ලෝකයේම බලා සිටින ඇමරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවදුරටත් සිදු වෙමින් පවතිනවා. මේ අතර මෙවර විට නිකුතු වී ඇති ඡන්ද ප්‍රතිඵල වලින් ඉදිරියෙන්ම සිටින ඩෙමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් අද විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. दिन हतरापुरा सिद्धपन अमेरिका जनाधिपति वर्ण चंद गणन कटियत तव तुरट सिधुकरण भव विदेश मध्य वार्ता कृति बनवा अमेरिकानु जनाधिपति वर्णे तीरणात्मक प्रांत्याक्वन जोर्जिया प्रांते जय हिमिकर गैनीमट रिपब्लिकन पक्ष अपेक्षक डोनाल्ड ट्रंप अभिभवायामीन डेमोक्रेटिक अपेक्षक जो बाइडन समत्थुना केसे वेतात एरट वत्मन जनाधिपति वर्यावन रिपब्लिकन अपेक्षक डोनाल्ड ट्रंप सह डेमोक्रेटिक पक्ष अपेक्षक जो बाइडन अतर चंद परतरय इता सुलु गणनक बेविन एम प्रांते चंद गणन किरीमे कटियुतु नवत सिदु किरीमट तीरणे कर ऐति बवाई विदेश माध्य पवसान्ने එමෙන්ම ජෝර්ජියා ප්‍රාන්තයේ මිලියන 5කට අධික ඡන්ද ප්‍රමාණයක් තිබුණද එහි ඡන්ද ප්‍රතිඵලය සමස්ත ජනාධිපතිවරණ ප්‍රතිඵලයට ඍජුවම බලපාන බැවින් එලෙස එම ප්‍රාන්තයේ ඡන්ද නැවත ගණන් කිරීමට තීරණය කර තිබෙනවා. ජෝ බයිඩන් මේ වන විට ජයග්‍රහණය සඳහා අවශ්‍ය කොට්ටාස 270න් 264ක් හිමි කරගෙන ඇති අතර ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද කොට්ටාස 16ක් එක් වූහොත් ඔහුගේ නියෝජිත ඡන්ද සංඛ්‍යාව 280 දක්වා ඉහළ යන බව සඳහන්. ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා යන ප්‍රාන්ත දෙකම ජයග්‍රහණය කිරීම අවශ්‍ය බැවින් ජනාධිපති ට්‍රම්ප් සිය ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට අසීරු වී තිබෙනවා. මේ අතර ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරා ලංවෙමින් සිටින මොහොතක ඩෙමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ඩෙල්වෙයා විල්මින්ටන් හිදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඇමරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ අපේක්ෂකෙක් ලබාගත් ඉහළම ඡන්ද සංඛ්‍යාව ලෙස මිලියන 74ක ඡන්ද ප්‍රමාණයක් තමා ලබාගෙන ඇති බව එහිදී ජෝ බයිඩන් ප්‍රකාශ කළා. ඉතාම සතුටින් කියන්න කැමතියි අපි පැහැදිලි බහුතරයකින් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරලා තියෙනවා ඇමරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ අපේක්ෂකෙක් ලබාගත් ඉතා ඉහළම ඡන්ද සංඛ්‍යාව ලෙස මිලියන 74ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. Look at the national numbers. We're going to win this race with a clear majority with the nation behind us. We've gotten over 74 million votes. अमेरिकाव मध्य नील तापेलेस हंदुन्नन मिचिगन विस्कॉन्सिन पेंसिल्वेनिया प्रांत ऐतुलुव डेमोक्रेटिक पक्षेट सहाय पलकल सियलु प्रदेश वसर हतरकट पेर बिंद वेटुना एय अप नैवत गोडनगागेन तिबेनवा अमेरिकाव पुराम अप सिदु कल मे कार्य मा विशेषयेन्म आडंबरयट पत्वन करुणु वलिन एकक एंड वी रीबिल्ट द ब्लू वॉल इन द मिडल ऑफ द कंट्री दैट क्रम्बल्ड जस्ट 4 इयर्स अगो पेंसिल्वेनिया मिचिगन विस्कॉन्सिन ඊයේ දින සෙනෙට් සමාජික හැරිස් සහ මම ප්‍රවීණයින් සමග සාකච්ඡා කළා ඇමරිකාව මේ වන විට මුහුණ දීලා ඉන්න සෞඛ්‍ය සහ ආර්ථික අර්බුදය පිළිබඳව ඔබ දන්නවා රට තුල වසංගතය උත්සන්න වෙමින් පවතිනවා දිනපතා වාර්තා වන කොවිඩ් සිදුවීම් අහස උසට නැගෙමින් තියෙන්නේ වෛරසයේ හේතුවෙන් දිවි අහිමි වූ සමස්ත සංඛ්‍යාව 240,000කට ආසන්න වෙමින් තියෙනවා अमेरिकाव पुरा मुलु तेन गेवाल वल कैम कामर वल असुन देलक्ष 40,000ක් හිස් වෙලා අපිට කොහෙත්ම බෑ මේ සියලු වේතනාවන් වල ප්‍රමාණයන් ගණනය කරන්න ඒ වගේම ඔවුන්ගේ පෞල්වල සමාජිකයින් මුහුණ දීලා ඉන්න අද්දකීම් ගණනය කරන්න අපිට බෑ මම දන්නවා කෙනෙක් අහිමි වීම නිසා දැනෙන හැඟීම කොච්චරද කියලා ඔවුන්ට කිව යුතුයි ඔබ කිසිසේත්ම තනි වෙලා නැහැ අපේ හදවත් තුලටත් ඔබේ වේදනාව දැනෙනවා. Yesterday, Senator Harris and I held meetings with groups of experts on public health. We'll never be able to measure all that pain and the loss, the suffering that so many families have experienced. We know something about what it feels like to lose to someone. It feels like to lose someone. And I want them to know they're not alone. Our hearts break with you. We want everyone to know on day one. We're going to put our plan to control this virus into action. හොඳින් මතක තබා ගන්න. ඔබ පළ කළ ඡන්දය ගණනේ වේවි. දැඩි රළු මිනිසුන් විසින් එය නැවැත්වීමට කටයුතු කළත් මා එය තැකීමකට ලක් කරන්නේ නැහැ. මා එය සිදුවන්නට ඉඩ දෙන්නෙත් නැහැ. කොවිඩ් ව්‍යාප්තිය, ආර්ථික දේශගුණ විපර්යාස, වර්ගවාදය වැනි කාරණා පිළිබඳ පියවර ගන්නට ඇමරිකානු ඡන්දදායකින් අපට වරමක් දීලා තියෙනවා. අපිට නාස්ති කරන්න කාලයක් දැන් නැහැ. කොවිඩ් හමුවේ අපට අහිමි වූ ජීවිත කිසිවක් බේරා ගන්නට අපිට හැකියාවක් නැහැ. නමුත් අපිට ඉදිරි මාස කිහිපය තුළ බොහෝ ජීවිත බේරා ගන්න පුළුවන් වේවි.
ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් අප යලිත් හමු වන්නේ රාත්‍රී 9:35ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය තුලින් සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න